අයිබෝවන් හරිදේ හරියට ගෙනෙන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථම නවදහනි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාස්පු ප්‍රහාරය පිළිබඳ සුවා බලන පාර්ලිමේන්තු විශේෂ කාර්ග සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ 2020 සඳහා වන අතුරු සම්මත ගිණුමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. මාතෘභූමිය ගොඩනැගීමේ ශක්තිය තමන් සතුයි. ජනපති දුහුර අපේක්ෂක සජිත් කියයි. ජාතික ආරක්ෂාවට මුල් තැන නොදෙන ඇමති මණ්ඩලයෙන් පළක් නැහැ. ජනපති දුහුර අපේක්ෂක ගෝඨාභය පවසයි. ප්‍රථමින් දේශීය පුවත්. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පසුගිය මැයි මාස 22 දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුණු ලැබුව අතර නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා. මෙම විශේෂ කාරක සභාවේ කමිටු සමාජිකින් ලෙස පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පත් කළ අතර විපක්ෂයේ මෙම විශේෂ කාරක සභාව සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළා. එන අනතුරු එම කමිටුවේ නියෝජිතින් ලෙස ජයම්පති වික්‍රමරත්න, රවි කරුණානායක, රවුෆ් හකීම්, රාජිත සේනරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නලින්ද ජයතිස්ස සහ මහාචාර්ය ආශු මාරසිංහ සහ එම්.ඒ. සුමන්ත්‍රණ යන මැති ඇමතිවරුන් කටයුතු කරනු ලැබුවා. මෙම විශේෂ කාරක සභාව හමුවේ පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හිටපු පොලිස්පතිවරුන් මෙන්ම යුද හමුදාපතිවරයා, අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන්, හිටපු ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, විවිධ සංවිධානවල පුද්ගලින් විශාල පිරිසකින් සාක්ෂි සටහන් කරගනු ලැබුවා. එමෙන්ම අවසන් වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද මෙම කමිටුව විසින් අදාළ සාක්ෂි සටහන් කරගනු ලැබුවා. ඉන් අනතුරු අවස්ථා කිහිපයකදී රැස්වූ කමිටු සමාජිකින් මේ පිළිබඳව සාකච්ඡා කර අදාළ අවසන් වාර්තාව සකස් කරනු ලැබුවා. ඒ අනුව සැකසුණු මෙම කමිටුවේ අවසන් වාර්තාව අද මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කාර්යක සභා වාර්තා පිළිගැන්වීම 2019 අප්‍රේල් 21 වෙනි දින ශ්‍රී ලංකා විවිධ ස්ථානවල සිදු ශස්ත්‍රවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවේ වාර්තාව එම කාර්ය සභාවේ වෙනුවෙන් ගරුජ් ආචාර්ය ජයම්පති වික්‍රමාර්ථ මැතිතුමා විසින් පිළිගැන්වීම 2019 අප්‍රේල් 20 කාර්යක සභාවේ සමාජිකයෙක් වූ ගරු රවුෆ් හකීම් ඇමතිතුමා තමා සහරාන් හමුවීම හා මේ සිද්ධිවලට සම්බන්ධ අය හමුවීම සිදුවී තිබෙන බව පසුගිය සතියේ ප්‍රකාශයට පත් වුණා. ඒ ප්‍රකාශය සමග ඒ පරීක්ෂණ වාර්තාවේ එතුමා පෙනී සිටීම අපක්ෂපාතී පරීක්ෂණයකට තුඩු දෙන්නේ නැති බව මා හිතන්නේ හෘදේ සාක්ෂ්‍ය අනුව ගරු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වන රවුෆ් හකීම් ඇමතිතුමා පිළිගන්නව ඇති. එතකොට මෙය රවුෆ් හකීම් ඇමතිතුමාගේ ප්‍රශ්නයක් පමණක් නැව මුළු පාර්ලිමේන්තුවම පත් කරන ලද තේරීම් කාරක සභාවේ කතානායකතුමා පත් කළ අවස්ථාවේදී එහි අපක්ෂපාතීව කටයුතු කිරීමට හෝ සැකයට භාජනය වෙන සම්බන්ධකම් ඇතිව හෝ සැකයට භාජනය වෙන සම්බන්ධකම් පිළිබඳව ගරු කතානායකතුමාව දැනුවත් නොකර දිගටම මේ රටේ 300කට අධික ප්‍රමාණයක් නරඹුවට දැනට පත්වී තිබෙන කාඩිනල්තුමා විසින් දැනටමත් මේ පරීක්ෂණ කමිටුව පිළිගැනීමට බැරි පරීක්ෂණ කමිටුවක් බවට ප්‍රකාශ කර තිබියදී ඔබතුමාගේ සභාපතිත්වයේ පත්ව කරන ලද මේ කාරක සභාවේ මෙවැනි සමාජිකයෙක්ගෙන් කටයුතු කර වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දී පාර්ලිමේන්තු හා රට පිළිගන්නේ කොසේද? මේ බරපතල කටයුත්තක්. අපි විපක්ෂයේ හැටියට කියපු ආකාරයෙන් නෙමෙයි මේක කරේ. අපි මුලදිත් කිව්ව මේ වාර්තාව සම්පූර්ණ මේ කමිටුව සම්පූර්ණ වැරදි මඟ යන පිළිගත බැරි තත්වයකට තමයි පරිවර්තනය. හරි. ඒක කාරණාවක් මතුවී තිබෙනවා. හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අද එදුමා ඕන පේස් ගරු රවුෆ් හකීම් ඇමතිතුමා එතුමාගේ කාරණේ පිළිබඳව ප්‍රකාශය කරන කාලය ඉල්ලලා තිනවා. මම ඒකට අවස්ථාව දීලා තිනවා. ඔව් සභානායකතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2019 මැයි මාසේ 23 වෙනි දින ගරු කතානායකතුමා මේ නම් ටික ඉදිරිපත් කරන අවස්ථාවේදී කවුරුවත් විරුද්ධුනේ නැහැ. No one objected. කවුරුවත් විරුද්ධුනේ නැහැ. මේ නම සියල්ලම පිළිගත්තා. ඒ කොමිටියේ ඉන්න නම් ගැන තර්කයක් තිබෙන්නේ නැහැ. කවුරුවත් විරුද්ධ වුණෙත් නැහැ. ඒ කෙසේ වෙතත් අපේ රවුෆ් හකීම් ඇමතිතුමා ප්‍රකාශයක් කරයි සර්. I will allow you to make the statement. ගරු නියෝජ්‍ය කතානායකතුමනි තාම සැලසුම්
ගතව මට විරුද්ධව ගෙන යන මේ මඩ ප්‍රචාරය පිළිබඳව මම මගේ පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමාගෙන් කාලය ඉල්ලලා තියෙනවා. ඒ ඉංග්‍රීසි භාෂෙන් කරන හින්දා මෙතුමා මතු කරපු මේ ප්‍රශ්නය පිළිබඳව විශේෂයෙන්ම මේ අහම්බෙන් කොහරි අහුල ගත්ත මේ වීඩියෝ පටයක් නැත්නම් ෆොටෝග්‍රාෆියක් තියාගෙන මට ත්‍රස්තවාදීන් එක්කත් අසුරුකමක් තිබුණා සම්බන්ධයක් තිබුණා කියන මවන මේ කතාව පිළිබඳව මම කනගාටු වෙනවා. අත වශයෙන්ම මම ඊට වඩා තව රසවත් මේ ජයාරූප ටිකක් අද මම පෙන්වන්නම්. කොයි තරමේ අයද ඔබතුමන්ලත් පත් කරගෙන ඉන්නේ කියන එක පොඩ්ඩක් බලන්න. බලාට බැලුවට පස්සේ මගේ පැත්තට ඇඟිල්ල දික් කරන්න. මේක ඉතාම අසාධාරණ දෙයක්. ඔබතුමන්ලා මේ මම ගිහිල්ලා මේ රසායන මරුදු බෝම්බකරුවෙක් ස්පිරිතාලේ හමු වුණායි කියලා පෙන්වන ඒ ඡායාරූපයේ ඉන්න තවත් කෙනෙක් පිළිබඳව මම දැන් පෙන්නනවා. ඇත්ත වශයෙන්ම ඒ වගේම ඒ මට දැන් මඩ ගහන සමහර මුස්ලිම් මෞලවිවරු මොන වගේ නායකොන් එක්ක අසුරු කරනවාද කියන එක පිළිබඳවත් මගේ ළඟ ඡායාරූප තියෙනවා. මම මේක පුද්ගලිකව කරන වැඩක් නෙවෙයි. මේක ඇත්ත වශයෙන්ම ඉතාම කනගාටුදායක දෙයක් කතානායකතුමනි. ඒ වගේම දැන් තේරීම් කාරක සභාවේ ඔබතුමන් සභාපති හැටියට දන්නවා. මම කටයුතු කරේ ඉතාම ස්වාධීනව කිසිවිටක බලපෑමක් කාටත් කළෙත් නැහැ. අපි ඇත්ත සොයා ගැනීම සඳහා කරුණු හැලිදරව් කර ගැනීම සඳහා ගත්ත වෑයම මුළු රටම දැක්කා. මොකද විද්‍යුත් නාලිකා හරහා ඒක සජීවීව රටට බලන්න පුළුවන්කම ලැබුණා. ඉතින් වාර්තාවේ අපිත් ඉතාම සමබරව ඒ වාර්තාව ඉදපත් කළ තියෙන ඉතාම කනගාටුදායක දෙයක්. මෙවර මේ තේරීම් කාරක සභාව වර්ධනය කරන්නට පොදු විපක්ෂය ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගත්තා. ඒ තුලින් මේකේ විශ්වාසනීය භාවය පිළිබඳව යම් කැලැල්ලක් ඇති කරන උත්සාහයක් ඇති. නමුත් මේ මුල සිටම ඒ අදිෂ්ඨානය තිබුණායි කියලා අපි දන්නවා. මොකද මීට කලින් අර ශ්‍රේෂ්ඨාධිකන අපේ අග්‍රවිනිශ්චයකාරතුමියට විරුද්ධව තිබුණු සිලෙක් කමිටි එකෙත් ඒ වගේම වර්ජනයක් තිබුණා විපක්ෂයෙන්. ඒ විශ්වාසනීය භාවයේ කැලැල්ලක් ඇති කරන්ටයි ඒ උත්සාහය. නමුත් මම කියන්නේ ඇත්ත වශයෙන්ම මේ කාරණාවේදී අපි ඉතාම සාධාරණව බලන්න ඕනේ. මම මීට පෙරත් මෙතුමාගේ සභාපතිත්වයෙන් සිලෙක් කමිටිස් වල ඉඳලා තියෙනවා. මම 25 වසරක මේ සභාගර්භයේ නොකඩවාම ඉන්න මන්ත්‍රීවරේ මට විරුද්ධව මෙවැනි චෝදනාවක් එල්ල වෙලා නැහැ. අපි ඉල්ලාස්විද්දිත් ඇයි අපි ඉල්ලාස්නේ කියලා අපිට කිසිම චෝදනාවක් නැහැ කියලා කියපු අය මම කනගාටු වෙනවා. පටු දේශපාලන උමනාවන් තකා මෙවැනි චෝදනා මට එල්ල කිරීම පිළිබඳව. බොහොම ස්තුතියි ජයන්තදී වික්‍රමාර්ථ මැතිතුමා. නියෝජ්‍ය කතානායකතුමනි 2019 අප්‍රේල් 21 වෙනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා මේ වාර්තා මුද්‍රණය කර තුරා යෝජනා කිරීමට එම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි. ඔව් මොකද්ද බඳුරු ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබ දැන් පොයින්ට් ෆෝර් දැන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදිම මේ කාරක සභාවේ සිටි සමාජිකයන් පිළිබඳ මේ සමාජයේ විශාල අර්බුදයක් ඇති වුණා. දැන් උදාහරණයක් විදිහට විදේශ විනිමය ත්‍රස්තවාදී අපි දැන් සභාවේ වාතාව ගැන දිගින් දිගට කතා කරන්න අවස්ථාවක් නැහැ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාට ගෞරවයක් වශයෙන් කියන්නේ අඩුම තරමේ මේ වාර්තාව පිළිබඳ විවාදයක් දෙන්න මැතිවරණයට කලින් නැත්තම් මේ වාර්තාව මෙලෙසින් මුද්‍රණය කිරීමේ තේරුමක් නැහැ. ගරු සභානායකතුමා ඔබතුමාට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්. ගරු සභානායකතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමී අපි විවාදයක් දෙන්න සූදානම්. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර යන මහත්වරුන් නොවැම්බර් මාස 6 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කර තිබෙනවා. පාස්කු ඉරිතුන එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සහ මිනිමැරීම් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දරන් මහතුරුන් නොවැම්බර් මාස 6 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනකේ මහතා ඉදිරියේ කැඳපුණු ලැබුවා. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි. සිද්ධියට අදාළ ප්‍රකාශ ගණනාවක් සටහන් කරගෙන ඇති බවත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් ඔහු අධිකරණයට දන්වා සිටියා. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන ලෙසයි. ඊට ප්‍රචාර දක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනකේ මහතා සඳහන් කළේ මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජනරත්න මෙණවිය ඉදිරියේ සිදු කරන ලෙසයි. එය අනුව සකකරුවන් නොවැම්බර් මාස 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද නියෝග කළා. විදේශ ආයෝජන ලබා ගනිමින් රට ගොඩනැගීමට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින්. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක නගරයේදී ඊයේ දින ජන රැලියක් පැවැත්වුණා. තව දින කිහිපයකින් මම ඔබ සීල දෙනාටම කියන්න කැමතියි, යවුන් පරපුර සමගත් අපි ප්‍රඥප්තියක් අත්සන් කරනවා. මම ඔබ සීල දෙනාටම කියන්න කැමතියි, ඉයත් කරන ආර්ථික සැලැස්ම අපි දැනටමත් සකස් කළා හමාරයි. මට හයිය තියෙනවා ලෝකේ රටවල් එක්ක කතා කරලා අපේ මාතෘභූමියට ඍජු විදේශීය ආයෝජන රැගෙන එන්න. ඒ හැකියාව මට තිබෙනවා. මම විශ්වාස කරනවා මට ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නට පුළුවන් ඒ දක්ෂතාවය තියෙනවා. මිත්තවරුනි, ඍජු විදේශීය ආයෝජන අපේ රටට ගෙනවිල්ලා අපේ මාතෘභූමියේ කර්මාන්ත ආරම්භ කරලා නවෝත්පාදනයේ කේන්ද්‍ර කරගත් කර්මාන්ත විප්ලවයක් අපේ රටේ දියත් කරනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ඔබ සීලු දෙනාටම කියන්න කැමතියි, අපේ නායකත්වෙන් මේ දිස්ත්‍රික්කයේ හැම මැතිවරණ කොට්ටාසයකම උපදිසාපති කොට්ටාසයක් පාසා අපි අලුතෙන්ම කර්මාන්ත පුරවරවල් ආරම්භ කරලා තරුණ පරපුරේ රැකියා ප්‍රශ්නය විසඳනවාමයි කියන එක මම තමුන්නාන්සලට කියන්න කැමතියි. සත්‍යය දැක දැක අහක බලන දේශපාලඥෙක් නෙමෙයි මේ සජිත් ප්‍රේමදාස. යථාර්ථය වටහා ගන්නවා, ජනදුක අවබෝධ කරගන්නවා. එහෙමනම් මේ ජීවන බර ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නට 16 වෙනිදා තමුන්නාන්සලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මාව පත් කරනකොට අපේ ආර්ථිකයට මුදල් සංසරණය වැඩි කිරීම වෙනුවෙන් අපි අලුත් මූල්‍ය ශක්තියක් වැඩිපුර මුදල් සංසරණයක් අපි ජන සමාජයට ඇතුල් කරනවා. පොලී අනුපාතය අපි අඩු කරනවා. සහනදායි න්‍යාය ක්‍රම ක්‍රියාත්මක කරනවා. බදු ක්‍රමය සහ මුලින්ම වෙනස් කරනවා. මගේ ප්‍රතිවාදියාගෙන් පාසල් දූ දරුවන්ට ලැබෙන්නේ ඊසි කෑෂ් කුඩු ජාවාරම. මම කියන්න කැමතියි 44 ලක්ෂයක් මේ රටේ පොදු ජනතාවට. ඔයාලගේ පාසල් යන දූ දරුවන් 44 ලක්ෂයටම නිලැඳුම් කට්ටල දෙකයි, දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි ලබා දෙන්නට 16 වෙනිදාන් පස්සේ අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තණ්ඩිය නගරයේදී ඊයේ දින තවත් ජන රැලියක් පැවැත්වුණා. මේ රටේ සිටින්නා වූ බහුතරය ජීවන බර දෙන්න දෙන්න බඳුමිල පිළිබඳව ගැටළු තිබෙනවා. මට තේරෙනවා ජනතාවගේ දුක. මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි, සමාජ සේවකෙක් දේශපාලකෙක් හැටියට මම මගේ දේශපාලන ජීවිතේ හැම අවස්ථාවකදීම අරගෙන දෙන්නේ පොදු ජනතාවගේ පැත්ත. ඔබලාගේ පැත්ත. ඒ නිසා පොදු ජනතාවගේ පැත්තවත් මම ඔබලට කියන්න කැමතියි, මේ රටේ විධායක ජනාධිපති බලය, මේ රටේ සාමාන්‍ය පොදු ජනතාව රණසිංහ ප්‍රේමදාසගේ පුතාට සජිත් ප්‍රේමදාසට ඒ හයිය ලබා දෙනකොට මම ඔබලට පොරොන් දෙනවා 16 වෙනිදා ඉඳලා මේ රටේ දුක් විඳි නිවාරණ යුගය අපි ආරම්භ කරනවායි කියලා මම මේ අවස්ථාවේ ඔබ සිහි දෙනාටම කරා. තමුන් නාන්සේලාගේ පයක පෑගෙන දූවිලි වලටත් වැඩිය නිහතමානී ජනාධිපතිවරයෙක් මම ඉඳුරාම පොරොන් වෙනවා අනිවාර්යෙන්ම පොදු ජනතාවට ආර්ථික ශක්තිය තුලින් සමාජීය ශක්තිය තුලින් දේශපාලන හයිය තුලින් සැනසිල්ලේ ජීවත් වීමේ යුගය අපි ආරම්භ කරනවා කියන එක. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයෙන් නොදෙන විදෙස් බලවේගවලට නතු වූ ඇමති මණ්ඩලයකින් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කඩුවෙල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වනු ලබන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් කඩුවෙල අරංගල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපි ජයග්‍රහණයෙන් පස්සේ සියලුම රාජ්‍ය ආයතන අපිපත් කරන්නේ වැඩ කරන්නට පුළුවන් අය. එයාට අපි නිසි ඉලක්ක ලබා දෙනවා. ඒ වගේ ප්‍රගතිය අපි බලනවා. අපි රාජ්‍ය ආයතන
ලාභ ලබන ආයතන බවට පත් කරන්නට ඕනි. මේ රාජ්‍ය ආයතන අපිට විදේශිකයන්ට විකුණන්නට පුළුවන් කමක් නැහැ. මේ රට ඉදිරියට යන්නට නම් මේ රටට ආයෝජකයන්ට විශ්වාසයක් ඇති වෙන්නට නම් මේ රට ස්ථාවරත්වයක් ඇති වෙන්නට නම් අපේ රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන්නට ඕනි. නමුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම තැකීමක් නැති ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛත්වයක් නොදෙන විදේශීය බලවේගවලට යටවුණු නව ලිබරල්වාදී අදහස් තරණ රාජ්‍ය නොවන ආයතනවලට ගැතිකම් කරන ඇමති මණ්ඩලයක් තුල රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ කාර්ය කරන්නට පුළුවන් අපේ කමට ගරු කරන අපේ සංස්කෘතියට ගරු කරන කණ්ඩායමකට පමණයි. අපි අභියෝග බාරගත් කොටසක් අද තිබෙන මේ අභියෝගයත් ජය ගන්නට පුළුවන් වෙන්නේ අපේ කණ්ඩායමටයි කියන එක මේ අවස්ථාවේදී කියන්නට සතුටුයි. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කියන කතා ටිකත් අපේ අපේක්ෂකයා තමුන්නාන්සේලාට දුන්නු වැඩපිළිවෙල හා අනාගත දැක්ම ගැනත් කල්පනා කරාම කවුද මේකට සුදුස්ස කියලා ඉබේම තෝරගන්න පුළුවන්. මොකද එක්කෙනෙක් කියන්නේ බොත්තම තද කරන එක ගැන, එහෙම නැත්නම් එන්ජිම ගැන, ඩයිනමෝ එක ගැන, ඔක්සිජන් ගැන. ඉතින් මේවා තමයි එක්කෙනෙකුගේ කතාව. අනිත් එක්කෙනාගේ රට සංවර්ධනය කරන ආකාරය, රැකී අවස්ථාවන් දෙන ආකාරය, තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනවා ඔහු. මේ අවුරුදු හතරක් අපි බලය දීලා හිටියා. මොකද්ද දුන්නු පොරොන්දු? මහා වෙනසක් ඕන කියලා කිව්වා. වෙනස ලැබුණා. බොම්බයි ලුණු ගෙඩිය කීයද? කරවල කොහමද? ලාභද? මාළු ටික කොහමද? ඉතින් මේවා ගණන් හදලා බලනකොට මොකද්ද தත්ත්වය? ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු ජීවත් කරවන්න ඕන මුලින්. ඒක නිසා සහෝදරවරුනි, අපිට වැඩපිළිවෙලක් තියෙනවා, දැක්මක් තියෙනවා, ගමන් කරන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්නවා. රට ගොඩනැගියේ හැකි වේදිකාව ජාතික ජනබල වේගයෙන් නිර්මාණය කරන බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දේසානායක මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දේසානායක මහතාගේ තවත් ජන රැලියක් ඊ බදුල්ල සේනානායක පිටියේදී පැවැත්වුණා. මේ රට මතක තබා ගන්න කන පිට හරවලා යලි ගොඩන ගන්නවා. ඒතර කට්ටිය අපෙන් අහනවා, සහෝදරයෝ ඔක්කොම ඇත්ත කරන්නේ කවුද? උගලන්ට කට්ටිය නැහැනේ මේවා කරන්න. ඒගොල්ලන්ට කට්ටිය ඉන්නවා මේවා කරන්න. එහෙම කියන්නේ අපිට කට්ටිය නැහැ. මම මේ මාධ්‍යට කියන්නේ දැන් සාමාන්‍යයෙන් ටීවී එකේ කතා කරන මාව පෙන්වනවා. මාව පෙන්වන්න නැතත් කමක් නැහැ. අපි ටීම් එක පෙන්වන්න. ජාතික ජන බලවේගී වේදිකාව තමයි මේ රට ගොඩනගන්න පුළුවන්. වේදිකාවේ කියනේම දැක්කම බොත්තම කොබපුවම මිඩ්වයිෆ් ඉන්නතල පේනවනේ. කවුරු හරි බීලා පාරේ වැටලා හිටියොත් කරේ තියන ගෙදර ගිහින් දානවා. මරු ජනාධිපති ලක්නාදන්නේ. ඕක කරන ජනාධිපතිවරු ඉන්නේ. බීලා පාරේ වැටිලා ඉන්න බැරි වෙන මානසිකත්වයි සහිත පුරවැසියෝ අපි හදන්නේ. ඒගොල්ලෝ හදන්නේ ඕනතරම් බීලා පාරේ වැටෙන එක කනමදේ හදනවා. සජිත් වෙනවා රැට රැට උස්සගෙන යනවා. මොනවා මේ? තව කෙනෙක් මම බලාගෙන නේද? අර මාධ්‍ය සාකච්ඡා වාඩි වෙලා ප්‍රශ්න අහනකොට නේද? එයා ප්‍රශ්න වලට අයියා බලනවා. අයියා ඊට හපන. ඒත් කට්ටිය දකින්න අයියා මෙන්. අයියා අයියාගෙන අපි උතර දන්නේ. මේ රට ගොඩනැගීමේ පිළිබඳ දැක්මක් නැහැ. හැබැයි ඒ හැම කෙනාටම අපට වඩා හැකියාවක් තියෙනවා. අපිට වඩා උඩින් ඒගොල්ලෝ ඉන්න හොරකමේ අපිට වඩා උඩින් ඒගොල්ලෝ ඉන්න නීතිය රින්ගන්න. ඕගොල්ලන්ට ඕන එහෙම කණ්ඩායමක් නම් මේ රටේ ජනතාවට මේ නොවැම්බර් මාසේ 16 වෙනිදාත් ඒ වගේ කණ්ඩායමක් තෝරගන්න පුළුවන්. මාධ්‍ය උපමාන පිළිබඳ ඉදිරියේදී සංශෝධන සිදු කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කුමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි ඇත්තටම මාධ්‍ය උපමාන කියන එක බැලූ බැල්මට ප්‍රායෝගිකද නැද්ද කියන එක ඕගොල්ලන්ට මාධ්‍යවල වැඩ කරන අයට තේරෙනවා. එළි ඉන්න අයට හිතනවා මේක කරන්න ඕන කියලා. වැඩ කරන අයට තේරෙනවා මේක කොච්චර දුරට යන්න පුළුවන්ද. ඒක නිසා ඊගාව ඡන්දෙදී ඔය සියලුම අපේක්ෂකයන්ට ඒකාකාරීව සැලකීම කියන වගේ වගන්ති අපිට දාන්න වෙයි. රනින් කැන්ඩිඩේට්ස් කියලා වගේ වචනයක්වත් හොයාගන්න වෙයි. මේ විදිහට ප්‍රොක්සි කැන්ඩිඩේට්ස් එන්න පටන් ගත්තොත් මොකද අපට ඒක අහුවලා තිනෝනේ. මං ඉදා කිව්වනේ හතර දෙනෙක්ම කැන්ඩිඩේට්ස්ලා හතර දෙනෙක්ගේ ඔතරයිසේෂන්ලා පත් කරන ලිපිය කුරියර් සර්විස් එකේ එක කවර එනවනම්
ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1359ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඊ පසුරු හතරේ නවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 122ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අතර නීති උල්ලංඝනය කිරීම 115ක් සහ වෙනත් පැමිණිලි 6ක් ඇතුළත් වෙනවා. පසුගිය 8 වනදා සිට මේ දක්වා ජනාධිපතිවරණයට අදාළ සමස්ත පැමිණිලි 1359ක් වාර්තා වී තිබෙනවා. ඒ ප්‍රචණ්ඩ ක්‍රියා 10ක් නීති උල්ලංඝනය කිරීම 1299ක් සහ වෙනත් පැමිණිලි 50ක් ලෙසයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම මේ වන විට පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. බස්නාහිර මධ්‍යම සබරකමුව සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද දිනේත් මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවසේකින් පමණ පසුව වැසි හෝ කිගුරුම් සහිත වැසි ඇතිවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අත්තනකළු ඔය දුනමලේ ප්‍රදේශයෙන් පිටාර කැලීම හේතුවෙන් සුළු ගංගොතුර තත්ත්වයක් පැවතියද මේ වන විට එම තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. එමෙන්ම මේවන තෙක් විවෘතව තිබූ තබ්බෝව, රාජාංගනය, ලක්ෂපාන, දැදුරුව යන ජලාශවල වාන්තරුට කිහිපයක් මෙවන විට වසා දැමීමට කටයුතු කර තිබේ. සියත මධ්‍යන පුවත් විකාශය නිමාවට පත්වනවා. යළි තමම සව සහය අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.